රටම මැතිවරණ උණුසුමෙන් ගිනියම් වෙලා තිබෙන මොහොතක නිෂ්පාදන ආර්ථිකයක් ගැන දේශපාලන වේදිකාවල පුරසාරම් දරනකොට විශේෂයෙන්ම ජනාධිපතිවරයා මේ වෙනකොට මැතිවරණ කැම්පේන් එක කතා කරන මේ නිෂ්පාදන ආර්ථිකයක්, ඒ වගේම කුචිකර්මයේ නවීකරණයක්, ඒ වගේම නවීන තාක්ෂණ හඳුන්වා දීම, මේ සියල්ල කතා වෙනස්සේ වෙළඳ මැති තමන්ගේ සුබුරුදු ක්‍රීඩාව ආරම්භ කළා. අන්න වෙළඳපොළට මුදාහරින සූදානම් කරලා තියෙනවා මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් ආනේනික බිත්තර. බිත්තරයක් හදාගන්න බැරි අය කොහමද රටක් හදන්නේ? ඒතර ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න වෙළඳැමතිය මේ වැඩේ කරනකොට මේකේ සම්පූර්ණ අගෞරවය වෙන කාටද? ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා කියන්නේ මොකද? නවීන කෘෂි තාක්ෂණයක් හඳුන්වා දෙනවා කියන්නේ. නවීන කෘෂි තාක්ෂණය තුල සත්ව නිෂ්පාදනය නැද්ද? ඒතකොට ඒ සතා දාන බිත්තරේ ඉන්දියාවෙන් ගේනවා කොහෙද නවීන කෘෂි තාක්ෂණයක් තියෙන්නේ? පුළුවන් තරම් කියන අපනේන ආර්ථිකයක් හදන්න කියලා. අපනේන ආර්ථික හදන කතා කරනකොට මෙහි තියෙන ඩොලර් ටිකෙන් අන්න ඇමතියා ආනේන බිත්තරන් ගේනවා සම්පූර්ණ බිත්තර ඉන්දියාවෙන් ගේනවා. බිත්තර ඉන්දියාවෙන් ගේන්නේ ඇයි? කවුද බිත්තර ගේන්නේ? කියුවේ මෙරටේ ගෞරවනීය මාධ්‍ය කිලා මාජනත අදහස් ගත්තද මේ බිත්තර ඕනද කියලා? ඇව්වද කවුරුත් විපක්ෂෙන් කතා කරවද? මේ කිසිම කෙනෙක් මෙරටේ උද්ඝෝෂණයක් කරාද මහමග මැරිලා ඇද වැටුණාද බිත්තර නැතේ කියලා? මේ තනිකර යන යකත් කොරහබ්බිනා යන්නේ මේ 21 න් පස්සේ ඔය අප්පුවාමිලා ගෙදර හාන්සි පුටුවේ නැත්තං ඇඳන් අස්සේ එහෙම නැත්තං කොහෙ රටවලට දුරුමාරණ වෙනවා වෙන කරපු වැඩවලට. ඒ නිසා 21 න් පස්සෙත් මුන් හම්බ කරගන්න මේ හදන. ඒ නිසා මතක තියාගන්න බෙලදැමිතර එකක් කියනවා. අපිට පේනවා පරිවර්තනක් වෙන ආකාරය. ඒ පරිවර්තනය සිදු වුණත් නැදත් ඊළඟෙන මැතිවරණයේදී වෙළඳැමති ගෙදරවීමේ සටන මං ගම්පහින් ආරම්භ කරන්නේ. මොකද මේ වගේ පට්ට පජාති නිෂ්පාදන ආර්ථිකයක් ගැන හිතන්නේ නැති ආනේනික ක්‍රිබල් තුලින් තමන්ගේ මඩිය තර කරගන්න මෙවැනි දූෂිත ඇමතිවරු ගෙදර හාන්සි පුටුවේ විශ්‍රාම සුවේ තියන්න ඕන. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් මම පෙනී ඉන්නවා කැපේන. මොකද මේ වෙලාවේ කවුද බිත්තර ඉල්ලුවේ? මේ වෙලාවේ මිනිස්සු බලන්නේ දිනේ ලඟ වෙන කවුද කතර ගහන්නේ කියලා. දැන් කොහොමද බිත්තර කිල්ලුවද? මෙන්න බිත්තර කෝටි 3ක් ගෙනල්ලා දැන්. ඒතර බිත්තර කෝටි 3 ගත්ත ගාන කියලා පුළුවන් නම් ජනාධිපතිතුමාට කියන්න පුළුවන් නම් වේදිකාවේ ඔබතුමා කියන කවුද බිත්තර ගේන්න ඉල්ලුවේ මෙරටේ? මෙරට පාරිභෝජ ජනතා ඉල්ලුවද? මාධ්‍යෙන් පෙන්නුවද? නෑ. කවුද මේ ගෙන්නන්නේ? මේ ගේනකෙන් ගහන ගැහිල්ල එක බිත්තරයකින් රුපියල 30 රුපියල් කෝටි 3ක් රුපියල ක්‍රමෙයි. ඊට වඩා වැඩි මුදලක් තියෙන ඉන්දියාවෙන් ගන්න මේක තුට්ටු දෙකක තියෙන පොඩි බිත්තරේ. අද ලංකාවේ බිත්තර රුපියල් 35 දිනවා. 38 දිනවා. 40 දිනවා. ඒතර පොඩි බිත්තරේ ලංකාවේ රුපියල් 32 ගන්නපත් වගේ. ඒතර ඉන්දියාවේ පොඩි බිත්තර කීයක් නැද්ද? ඒතර ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනය වැඩි. ඒතර සොච්චම් මුදලට ගැහැලා ඇමතියා පාරිභෝගිකය පෙන්නලා තමන් ගහනවා අස්ප ගැහිල්ලක්. මුන් යන්න තැනටම හදන් යන්න හදන්නේ. ඒ නිසා කමන්නේ. ගාපල්ලා හැබැයි මේ වෙලාව ප්‍රශ්න කරන ජනාධිපතිතුමාගේ ඔබතුමා කෘෂි ආර්ථිකයක් කතා කරන නවීනත්වය අපනේ ආර්ථිකයක් කතා කරනවා. එහෙම තියෙද්දි ඉන්දියාවේ බිත්තර ගැහලා හරියනවද? කරුණාකරලා වෙළඳාමචක් කණෙන් ඇදලා ඉරි දාන්න.